හරි අපි දැන් අද කතා කරමු යතුරු පුවරුව සහ ඒකේ විශේෂ යතුරු මොනවද කියන එකත් අපි කතා කරා අද අපි කතා කරමු ඉතින් විශේෂ යතුරු වලට අමතරව අපි කොහොමද යතුරු පුවරුව භාවිතා කරද්දී මොනවද තව තියෙන නීති රීති තව තියෙන පහසු විදි මොනවද සහ මූසිකේ පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ පාඩමේදී හරි වදන් සැකසුම් මෘදුකාංග ගැන අපි කතා කරා ඉතින් එකෙන් එකක් තමයි අපි දැනට පාවිච්චි කරන්නේ MS Word ඉතින් යතුරු පුවරුවේ මූලික යතුරු ටික අපි අඳුනගත්තා මෙහෙයුම් යතුරු කාර්ය යතුරු අනුලක්ෂණ යතුරු සංචලන යතුරු සංඛ්‍යා යතුරු විදිහට මේක බෙදලා තියෙනවා පොතේ ඉතින් මෙහෙයුම් යතුරු විදිහට කියන්නේ මේ control alt windows එතකොට මෙතන තියෙනවා application key කියලා යතුරක් විශේෂයෙන්ම ඔගොල්ලන්ගේ කීබෝඩ් එකේ තියෙනවද දන්නේ නැහැ ඒක නේද Windows යතුරට පස්සේ මෙන්න මේ වගේ කොටුවක් වගේ යතුරක් තියෙනවා බලන්න තියෙනවද කියලා කීබෝඩ් එකේ Windows යතුරට පස්සේ මෙන්න මේ වගේ පොඩි කොටුවක් වගේ තියෙන යතුරක් තියෙන්නේ කාගේද කාගේ කීබෝඩ්ස් වලද සර් ඔව් සර් මගේ කීබෝඩ් එකේ මේ ස්පේස් එකට පස්සේ ඕල්ට GR කියලා එකක් තියෙනවා ඊට පස්සේ නෝට් එකක් වගේ එකක් තින්නේ ආ නෝට් එකක් වගේ යතුරක් හරි ඒ නෝට් එකක් වගේ යතුරෙන් පුතේ ඔව් ඒ නෝට් එකක් වගේ යතුරෙන් චූටි වැඩක් කරන්න පුළුවන් එකෙන් පුළුවන් රයිට් ක්ලික් කරන්න හරි උදාහරණයක් විදිහට ඔයාගේ ඩෙස්ක්ටොප් එකට ගියොත් ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා ඩෙස්ක්ටොප් එකේ හිස් තැනක ක්ලික් කරලා හරි මේ නෝට් එකක් වගේ තියෙන යතුරව බලන්න එතකොට රයිට් ක්ලික් මෙනු එක අපිට පෙන්වනවා බලන්න පෙන්නනවද කියලා සර් මගේ හැප්පෙක ඔව් හැප්පෙක මැසේජ් එකක් එනවනේ this meeting is being recorded කියලා ඔව් හරි ඒක ඕකේ කරන්න පුතේ ඒක ඕකේ කරන්න හරි ප්‍රශ්නයක් නැහැ ඒක ඒ කියන්නේ ඒකේ ඕකේ නැහැ continue කියලා තින්නේ ඒක ගන්නද ඔව් continue කරාන හරි මොකද ඒක දැන් අර අලුත් එකේ zoom වල අලුත් අප්ඩේට් එකේ එනවා रिकॉर्ड करोर्ड करना मेसेज रिकॉर्ड करें हरी मेक एप्लीकेशन की रईट क्लिकेशन की මේ කීබෝඩ් එකේ මේ කී එකේ බුවම රයිට් ක්ලික් මෙනු එකේ. ඉතින් control windows alt fn application ඔය ඔක්කොම කීස් වලට අපි නමක් කියනවා මෙහෙයුම් යතුරු esc. ඒවට කියනවා මෙහෙයුම් යතුරු කියලා. කාර්ය යතුරු කියන්නේ අර f1 ඉඳන් f12 වෙනකන් තියෙන යතුරු ටික. ඒව තමයි කාර්ය යතුරු. ඊළඟට අනුලක්ෂණ යතුරු කියලා කියන්නේ අපේ තියෙන කැපිටල් සිම්පල් ගන්න ඒවා අකුරු ඉලක්කම් ඒ ඔක්කොම අනුලක්ෂණ යතුරු කියලා කියනවා සංචලන යතුරු කියලා කියන්නේ අපි තැනින් තැනට ගමන් කරන්න පාවිච්චි කරන යතුරු. ඉතින් සංඛ්‍යා යතුරු කියන්නේ මේ පැත්තේ තියෙන යතුරු ටික මේ කීස් ටික. ඉතින් ඔය ටික ඔයාලා වර්ග ටික මතක තියා ගන්න ඕන. මොකද අපි දැන් වර්ක්බුක් එක ලියද්දීම ප්‍රශ්න අහලා තියෙනවා මේකේ. හරි. දැන් කාට හරි තියෙනවද කීබෝඩ් එකේ නොදන්නා යතුරක් මොනවා හරි විදෙන් කීපර් කීප සැරයක්ම කතා කරන්නේ මොනාම හරි නොදන්නා යතුරක් තියෙනවද ඔයගොල්ලන්ට දැනට කීබෝඩ් එකේ කියන්න බලන්න කවුරු හරි දන්නේ නැති නොතේරෙන යතුරක් තියෙනවද මේකෙන් මොනවද කරන්න කියලා දන්නේ නැති ටොප් එකේ කීබෝඩ් එකේ ඩිලීට් එකට කලින් එක මොකද්ද සර් ඒක යතුරක් ඩිලීට් එකට කලින් කියන්නේ මේකද ඉන්සර්ට් එකද ඇස ඊට පස්සේ තියෙන එක මොකද්ද යතුරේ නම මොකද්ද කියලා කියන්නකො ටයිප් කරලා තියෙන පුතේ හෝම්ද ප්‍රින්ට් සී එස් ඒ ප්‍රින්ට් එස් සී ආර් සර් ඔව් මගේ ලැප් එකේ F2 වලට යටින් අය අකුරක් වගේ දාලා එකෙන් සංඥා වගේ නිකුත් වෙන එකක් තියෙනවා ඒ මොකද්ද සර් ඔයාට පුතේ වන්න පුළුවන්ද ෆොටෝ එකක් WhatsApp group එකට අපි දැන් ඔයාලට පුළුවන් නම් එහෙම තියෙනේ මේ ෆොටෝ එකක් ගහලා එවන්න දැන් මොකද එක්කෙනාගේ keyboard එක වෙනස් නේ ඉතින් WhatsApp එකට එවන්න පුළුවන් නම් මට බලලා කියන්න පුළුවන් ආයෙකින් මේක තමා වෙන්නේ කියලා ඔය අනිත් මොකද්ද අර මේ තව පුතේකුත් කිව්ව නේද මෙතන තියෙනවා delete එකට පස්සේ කියලා ඒ වගේ නොදන්න එකක් තියෙනවා නම් ඔයා මට ෆොටෝ එකක් ගහලා tag දාලා WhatsApp එකට දාන්න මම දැන් කියලා දෙන්නම් හරි
අනිත්යත් එහෙමම කරන්න WhatsApp group එකට එවන්න. එතකොට මම කියන්නම් මෙයා අයවල තියෙන මේක මෙයා අයවල තියෙන මේක කියලා. ඒ වගේ දන්නේ නැති ඒවා තියෙනවනම්. හරි. දැනට මම අනිත් එක කියලා දීලායි තියෙන්නේ. හරි. ඉතින් දැන් මෙහි යොම් යතුරු ගැන ගත්තම මේ control keys. මේවා තනිව හෝ කීපයක් එකතු වෙලා යම් ක්‍රියාවක නිරත වෙනවා කියන එක අපි කතා කරා. තනිව හෝ කීපයක් එකතු වෙලා යම් ක්‍රියාවක නිරත වෙනවා. ඒ වගේම exe යතුරෙන් මොකද කරන්නේ අපි ගිය සතියේත් කතා කරා. esc එකෙන් මොකද කරන්නේ? යමක් cancel කිරීම? ඔව් යමක් cancel යම් menu එකක් තියෙන්නට dialog box එකකින් සංවාද කොටුවකින් ඔව් සංවාද කොටුවකින් මේ ඒ වගේම message box එකකින් හරි පණිවිඩ කොටුවකින් එහෙම ඉවත් වීමට තමයි ඒක පාවිච්චි කරන්නේ. අය මේවල තියෙන්නේ prt sc කියලා කියන්නේ නම් පුතේ print string. ඒකෙන් තමයි අපිට screen එකේ ගන්න පුළුවන් නේ screen එකේ screenshot එකක් ගන්න පුළුවන් photo එකක් ගන්න පුළුවන්. ඒක කරන්නේ මේ prt sc කියන යතුරෙන්. screen එකේ photo එකක් දැන් මම ඔයාලා ඔය වැඩ කර කර ඔයාලා ඉන්න එකේ මම පෙන්නන දේක photo එකක් ගන්න ඕන නම් ඒක මම ගොඩාක් කලිනුත් කියලා දුන්න සමහරට පුතා ඉන්න නැතුව තිය දවස්වල පන්ති. හරි මම ගොඩක් කලින් කියලා දුන්න prt sc කියන ඒ යතුරෙන් කරන්නේ හරි දැන් මම ඔන PRDSCN ඔබනවා එහෙම ලැබුවොත් දැන් ඔයත් ඔබලා බලන්න එතකොට ස්ක්‍රීන් එකේ කොපි එකක් වදිනවා ඊට පස්සේ වට පුළුවන් পেইන්ට් වලට ගිහිල්ලා পেইන්ට් වල পেස්ට් කරන්න পেইන්ට් වලට ගිහිල්ලා পেස්ට් කියන එක ක්ලික් කරන්න পেස්ට් කියන එක সিলেক্ট කරන්න එතකොට අර කොපිය එනවා පිටපත් කොපිය වැදුනට වට පේන්නේ නැහැ මොකද පුතේ සර් මම හතේ ගෲප් එකේ නැති හින්දා මම සර්ගේ ප්‍රයිවට් account එකට එව්වා. හතේ group එකේ නැතුව. හරි තව අපිට ඒවල තියෙනවා. හරි ඉන්නකෝ. ඔව්. F2 එකට පස්සේ තියෙන මේ අර තරුවක් අර ඒ රැස් විහිදෙනවා වගේ තියෙන යතුරු මොකද්ද දන්නවද? මේකත් මම group එකට එවන්නම්. ඔන්න දුල්නිත මම හිතන්නේ ඒවල තියෙන. ඒකත් මම අනිත් අයටත් පේන්න එවන්නම්. මේ තියෙන යතුරට කියන්නේ ඔන්න මම group එකට දැන් එව්වා. ඒ තමයි ඔයාගේ signal Wi-Fi ඒ සම්බන්ධව signals on කරන්න. තමයි මේම එක තියෙන්නේ ඒ කී එක තියෙන්නේ සිග්නල් වලට හරි ඒක ඔන් ඔෆ් කරන්න තමයි ඒක තියෙන්නේ Thank you sir හරි ඊළඟට තව කවුද විහංග PRTSCN එකනේ දවය වල තියෙන්නේ මෙතන විහංගේ වන්නත් ඒක කියලා PRTSCR PRNTSCR ඔව් PRNTSCR කියන්නේ අර ස්ක්‍රීන් එකේ පිටපතක් හරි ඉරේ පිටපතක් අපිට ගන්න පුළුවන් ඒ කී එකේ බුවට පස්සේ ඊට පස්සේ ඔය পেইන්ට් වලට ගිහිල්ලා තමයි පුතේ পেස්ට් කරන්නේ වර්ඩ් වලට ගිහින් পেස්ට් කරත් වෙනව නේද සර් ආ වර්ඩ් වලට ගිහිල්ලා পেස්ට් කරත් වෙනවා ඒකත් හරි හරි වර්ඩ් වලට ගිහිල්ලා পেස්ට් කරත් වෙනවා PG මේ අහලා දෙන්නේ මිනිඳු මොකක්ද අහලා තියෙන්නේ PG DN කියන්නේ පුතේ পেජ් ඩවුන් পেජ් ඩවුන් කී එකෙන් පුළුවන් පිටුවක් පල්ලහැට යන්න ඔයාලා දිග ડોකියුමන්ට් එකක් තියාගෙන ඉන්නවා නම් වර්ඩ් වල එහෙම ඊළඟ පිටුවට ගමන් කරන්න පුළුවන් PGDN page down කියලා කියන්නේ පිටුවක් පහළට යෑම. හරි ඒ වගේ ඔයාලට දැන් පස්සේ හරි කමන්නේ මේ lesson එකෙන් පස්සේ හරි කමන්නේ දන්නේ නැති කී එකක් හම්බුනොත් එවන්න ඕන මම කියලා දෙන්නම් මොකක්ද එකෙන් කරන්න කියලා. හරි. දැන් හැමෝම මම හිතන්නේ ඒවලා තියෙනවා. තව මොනා හරි ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවනම් ආයෙත් ඒකවත් එවන්න මට personally හරි group එකට හරි දාන්න. ඉතින් ඔයාලා ප්‍රශ්න විසඳගන්න එපා ඉස්සරහට යන්න නේද? හරි. මං හිතනවා මං ඔක්කොටම දැන් උත්තර දුන්නයි කියලා කාට හරි තව මිස් වුණාද නෑ නේද හැම එකටම මම ඔන්න උත්තර දුන්නා හරි ඒ වගේම විශේෂ අකුරු ගැන අපි කතා කරා පුතේ විශේෂ අකුරු ගැන කතා කරා වගේම මම කියලා දුන්නා මෙන්න මේ යතුරු වල ක්‍රියාකාරීත්වය අපි තව ඉගෙන ගන්න ඕන දැන් පාලන යතුරු control keys කියන ඒවකි මේ තියෙන්නේ තනිව හෝ කීපයක් එකතුව යම් ක්‍රියාවලියක් සඳහා මොකද පුතේ වර්ඩ් එකේ කීබෝඩ් ෂෝට්කට් පෙන්වන එකක් තියෙනවා සර් මේ ඔව් ඒක මේ සර් කීබෝඩ් එදා සර් කීබෝඩ් ෂෝට්කට් එකක් වගේ එකක් ඒබෝඩ් පස්සේ සර් කරන්ට් එකක් වගේ එකක් මේ ලකුණක් එනවා සර් ආ ඔය ALT එක පුතේ ALT එකේ ඒබෝඩ් පස්සේ නම් කීබෝඩ් ෂෝට්කට් පෙන්වන ලකුණක් වගේ එකක් අගුණක් වගේ මේ එකක් එනවා සර් ඔව් විස්තරය මේ මේකේ ALT කී එක පුතේ ඔයාලා ALT කී එක ගැබුවත්
මේ මේ වගේ පෙන්නනවා මේ මෙනු එකේ මේවා ෂෝට් කට් මේක ෂෝට් කට් කියලා ඕල්ට යතුරු හරි ඒ ටික අපි ලියාගමුකෝ control alt fn ඊළඟට esc අපි ඔව් අර වෙනද ලියන નોට් එකේ මිතුරු ටිකට ලියා ගන්න control alt fn esc යන යතුරු අනෙකුත් යතුරු සමග එක්ව භාවිතා කිරීමෙන් යම් ක්‍රියාවලිය යම් ක්‍රියාවක් සිදු කරවාගත හැකිය කියලා උදාහරණ කියලා ලියලා පෙන්නන්න අපි දන්න කී ෂෝට්කට් කීපයක් අපිට පුළුවන් ALT එකත් එක්ක F4 යතුරු ඔබලා වින්ඩෝ එකක් ක්ලෝස් කරන්න ඒ වගේම ALT එකත් එක්ක ටැබ් යතුරු ඔබලා අපිට පුළුවන් වින්ඩෝ අතර මාරු වෙන්න ඒ වගේම අපිට පුළුවන් control key එකත් එක්ක නම් ගොඩක් ඒවා control එකත් එක්ක F අකුරේ බොහොත් අපිට පුළුවන් control එකයි F අකුරයි ඔව් control එකයි alt එකයි මේ tab කියන එකයි එබුවට පස්සේ අපි open කරගෙන ඉන්න window ටික එනවා ඔව් alt එකයි tab එකයි එබුවත් එනවා පුතේ control ලැබුවත් හරි සර් alt tab ලැබුවත් එනවා alt එකේ tab එකයි select all ඒ වගේම ctrl එකත් එක්ක c ලැබුවොත් අපිට කියක් කරන්න පුළුවන් copy කරන්න පුළුවන් selected select කරපු දෙයක් copy කරන්න පුළුවන් control එකත් එක්ක v අකුරේ බුවත් අපිට පුළුවන් paste කරන්න. ඒ වගේම control එකත් එක්ක x අකුරේ බුවත් අපිට පුළුවන් cut කරන්න. control එකත් එක්ක n අකුරේ බුවත් අපිට පුළුවන් new file එකක් ගන්න. ඒ වගේම control එකත් එක්ක d අකුරේ බුවොත් අපිට පුළුවන් bold කරන්න selected text එකක් මොනවා හරි select කරලා තියෙන දෙයක් bold තද අකුරෙන් පෙන්වන්න පුළුවන් මෙහෙම select කරලා control එකයි b ඔබල බලන්න එතකොට තද අකුරෙන් පෙන්නනවා select කරලා ඉන්න ඕන word වල ලියලා select කරලා control b තද අකුරෙන් පෙන්නනවා පුතේ microphone එක කාගේ හරි තෝරාගත්ත ටෙක්ස්ට් එකක් ඇලා අකුරෙන් අපිට පුළුවන් අන්ඩර්ලයින් කරන්න. control එකත් එක්ක o අකුරේ බුවත් open කරන්න පුළුවන් වගේම control එකත් එක්ක p අකුරේ බුවත් අපිට පුළුවන් print කරගන්න. control එකත් එක්ක s අකුරේ බුවත් අපිට පුළුවන් save කරන්න. ඒ වගේ අනෙකුත් යතුරුත් එක්ක අපිට පාවිච්චි කරලා විවිධ දේවල් කරන්න පුළුවන්. control z වලින් අපිට undo කරන්න පුළුවන් වගේම control y වලින් redo කරන්න පුළුවන්.
හරි දැන් මේවත් දන්නේ නැත්නම් ඉංග්‍රීසියෙන් ලියුවම සිංහලෙනුත් අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් හැබැයි උගුරන් තේරෙනවා නම් සිංහලෙන් ලියන්න අවශ්‍ය නැහැ හරි මේ ටික සිංහලෙන් අවශ්‍ය නම් විතරක් ලියා ගන්න නැත්නම් ඉංග්‍රීසියෙන් ප්‍රමාණවත් හරි ඔය වගේ මේවට අපි කියනවා පාලන යතුරු අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට තමයි මේ කීපයක් විතරයි තව ගොඩාක් ෂෝට්කට් තියෙනවා පුතේ ඔයගලන්ට හොයා ගන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ මම කියන සර්ච් කරන විදිහත් මේක ලියාගත්තට පස්සේ මම කියන කොහොමද ඔයාලා ෂෝට්කට් හොයා ගන්න ඕන කියලා හරි ඉක්මනින් ලියන්නකො බෝල්ස් සිලෙක්ටඩ් කියන්නේ සාර වර්ඩ් වල තියෙන එක හරි ඒක අලුත් සෙටින් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා හරි පුතේ එහෙමනම් අපි බලමු දැන් අපි පාලන යතුරු තමයි කතා කරමින් හිටි ඊළඟට තියෙන පොතේ අනුලක්ෂණ යතුරු ඒකනම් ඔයාලට වෙනම කියන්න ඕනේ අකුරු ඉලක්කම් සහ විරාම ලකුණු සංකේත ඇතුළත් කිරීම කැපිටල් සිම්පල් මාරු කිරීම ඉඩ තැබීම මැකීම ආදී කටයුතු වලට තමයි යොදාගන්නේ හරි අනුලක්ෂණ යතුරු හරි ඊළඟට ලියා ගන්න අනුලක්ෂණ යතුරු අනුලක්ෂණ යතුරු අකුරු ඉලක්කම් සංකේත ඉඩ තැබීමට යතුරු දෙකක් යනවා එකක් තමයි ස්පේස් බාර් එක ස්පේස් බාර් කියන යතුරු අනිත් එක ටැබ් කියන යතුරුනොත් පුළුවන් ඉඩ තබන්න ඊළඟට මැකීම මැකීම කරන්නත් පුළුවන් යතුරු දෙකක් මුල සිට අගට මකන්න ඕන ඩිලීට් යතුරු තියෙනවා අපිට ඩෙල් යතුරු ඒ වගේම අග සිට මුලට මැකීමට මොකද්ද බෑක් ස්පේස් කියන යතුරු බෑක් ස්පේස් යතුරු ඒ කියන්නේ අපි යම් තැනක මුලට ගිහිල්ලා දැන් මේකේ මුලට ගිහිල්ලා
මේ මුල ඉඳන් අගට මේ පැත්තට මකාගෙන යන්න ඕන නම් මෙතන ඉඳන් delete key එක press කරන්න ඕන. හැබැයි අගට ගිහිල්ලා අග ඉඳන් මකන්න ඕන නම් backspace key එක press කරන්න ඕන. හරි ඒ වගේම විරාම ලකුණුත් තියෙනවා. ඊට අමතරව capital simple අකුරු අතර මාරු වීම ඒකේ තියෙනවා తాවකාලිකව නම් කොහොමද తాවකාලිකව මාරු වෙන්නේ ටයිප් කර කර ඉන්න ගමන් කැපිටල් එකකට හෝ සිම්පල් එකකට අපිට පුළුවන් shift යතුරු සමග අදාළ අකුර ප්‍රෙස් කරන්න. తాවකාලිකව මාරු වීමට නම් shift යතුරු සමග අදාළ අකුර එබීමෙන් පුළුවන්. ඕ එහෙම නැත්නම් අපිට මේකට වෙනම යතුරක් තියෙනවා පුතේ. ඒ තමයි caps lock කියන key එක. caps lock කියන key එක. එතකොට ඒක temper తాවකාලිකව නෙමෙයි. එතකොට දිගටම capital වදින්නේ. caps lock key එක press කරලා ඒ bulb එක පත්තු වෙනවා නම් දිගටම capital වදින්නේ. ආපෝ caps lock එක යතුරු ඔබනකන් දිගටම capital. caps lock අතර ඒ බොර. ඔව්. මගේ laptop එකේ මේ caps lock එක ගාව බලන්න නැහැ. caps lock එක ගාවම වැඩ කරන්නේ නැහැ. වැඩ කරනවසෙ ඒ කියන්නේ ඒක අපිට මේ ඒක දැන් තියෙන capital ද simple ද කියලා පෙන්නන්නේ නැහැ. ආ. caps lock එකේ මේ අර කෙලවරෙන් බලන්න එකක් නැහැ සර්. එහෙම කීබෝඩ් තියෙනවා පුතේ. caps lock එකේ කෙලවරෙන් බල්බ් නැති කීබෝඩ් තියෙනවා. එතකොට අපිට ඔබලම තමයි බලන්න වෙන්නේ. capital වදිනවා නම් එක සැරයක් එබ්බුවම simple වලට මාරු වෙනවා. ආය සැරයක් එබ්බුවම capital වලට මාරු වෙනවා. ඒ බල්බ් එක නැත්තම් එහෙම තමයි අපිට කරන්න වෙන්නේ. ඒ කියන්නේ සර් ස්ක්‍රීන් එකේ උඩ ලාවට වැටෙනවා capital A අකුරක් වැටෙනවා. caps lock තියෙනවා නම් මේ simple A අකුරක් වැටෙනවා caps lock නැත්තම්. ආ ඒක වෙනම ක්‍රමයකට පෙන්වන්නේ නේද? හරි. හරි එතකොට මේ විදිහට අපිට පුළුවන් කැපිටල් සිම්පල් අතරම ඒ ලේසිම විදිය තමයි shift අකුර ඔබාගෙන ටයිප් කරන්න දැන් නිකම්ම a අකුර දැන් අයන්න ගහන්න ඕන නම් මම a ඒ උනට අයන්න ගහන්න ඕන නම් shift එකයි ඒ සිංහල කීබෝඩ් එකේ ඉංග්‍රීසි කීබෝඩ් එකේ නම් සිම්පල් a කැපිටල් a ගහන්න ඕන නම් shift එකත් එක්ක a ඒක ලේසි එක අකුරක් විතරක් එහෙම කැපිටල් කරන්න දෙනකොට shift එක ඔබාගෙන a අකුර ගන්න එක ලේසි පේලීඩ තැබීම සිද්ධ කරන්නේ අපි එන්ටර් කියන යතුරේ. ඒවා අය වගේම විධානයක් තහවුරු කිරීමත් අපි කරනවා එන්ටර් යතුරෙන්ම. මොකක් හරි උඩට ගිහලා එන්ටර් කරාම ඒ විධානය තහවුරු වෙනවා. මේ වගේ කාර්යයන් ටිකක් තමයි මේ අනුලක්ෂණ යතුරු වලින් කරන්නේ. දර වැඩ ගොඩක් කරන අනුලක්ෂණ යතුරු නිකම්ම නිකන් අකුරු සංකේත ටයිප් කරනවා විතරක් නෙවෙයි. මකන්න, ඒ වගේ මීඩ තබන්න, පේලි ගන්න, අලුත් පේලියක් ගන්න, කැපිටල් සිම්පල් මාරු කරන්න ඔය සියල්ලටම අපි අනුලක්ෂණ යතුරු පාවිච්චි කර භාවිතා කරමු. හරි. ඉතින් තුන්වෙනි කාරණය වෙන්නේ පුතේ ලියන්නේ කමන්නේ ලියන ගමන්ම මේකත් තුන්වෙනි කාරණය වෙන්නේ ෆන්ක්ෂන් කීස් අපි එක කතා කරා. හතරවෙනි කාරණය වෙන්නේ දැන් අපි මේකෙන් කතා කරලා ඉවරයි මෙහෙයුම් යතුරු අනුලක්ෂණ යතුරු කාර්ය යතුරු සංචලන යතුරු. සංචලන යතුරු කියන්නේ නැවිගේෂන් කීස් කියලා අපි කියනවා. එහා මෙහා යෑමට පිටුවක එහා මෙහා යෑමට තමා
navigation keys ඕනෙ වෙන්නේ. ඒ වගේම සංඛ්‍යා යතුරු තලය කියලා එකකුත් තියෙනවා. ඒකත් අපි තියාගමු. ඒ ටික තමයි. හරි. මේක ලියලා ඉවර නම් ඊළඟට ලියා ගන්න සංචලන යතුරු. कारण तम दिशागत अपेकि उड़ट डाउन पल्ल हेट लेफ्ट वमट राइट दुनट वशे अन्न पुलवा एरो इहलटे अन्न पहलटे अन्न वमटे अन्न දකුණට යන්න. ඒක තමයි ඊතල යකුරු යතුරු තියෙන්නේ. පිටු අතර යෑම. ඒකට තියෙනවා යතුරු කීපයක්. ඒකක් තමයි home මුල් පිටුවට යන්න පුළුවන්. page down pgdn කියලා තිබ්බේ. පිටුවක් පල්ලෑට යන්න පුළුවන්. page up පිටුවක් උඩට යන්න පුළුවන්. end අවසානයට යන්න පුළුවන්. තව එකක් තමයි insert කියලා යතුරක් තියෙනවා ඒකේ විශේෂ කාර්යයක් තියෙනවා ඒකත් මම කියනනම් insert කියන යතුරේ විශේෂ කාර්යයක් තියෙනවා සංචලන යතුරු අතරම තියෙන insert key එක. මේක පාවිච්චි කරනවා විශේෂ කාර්යයකට එකක් තමයි මේ overtype mode එක. ඒ කියන්නේ අපි ලියනකොට ඉදිරියෙන් තියෙන අකුරු මැකෙනවා. පස්සේ තියෙන ඒවා නෙවෙයි. ලියනකොට ඉදිරි අකුරු මැකෙන mode එකක් තියෙන overtype කියලා. ඒක සක්‍රිය කරන්න පුළුවන් වගේම control insert වලින් copy කරන්නත් shift insert වලින් paste කරන්නත් පිටපත් කිරීම සහ එළවීම copy paste කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. හරි ඒ තමයි සංචලන යතුරු භාවිතා වෙන හැටි හරි කීබෝඩ් එකේ මේක පෙන්වලා තියෙනවා නෝට් එකෙත් මේ තියෙන්නේ සංචලන එක ඊට අමතර ඩිලීට් උත් තියෙනවා මෙතන ඩිලීට් උත් සංචලන යතුරු වලට දාලා තියෙනවා ඔව්
ලැප් එකේ අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා මගේ ඒක කරන්නද? ආ අප්ඩේට්ස් කරන එක නම් හොඳයි පුතේ. ඒත් දැනට පෝස්ට්පෝන් කරලා ක්ලාස් වෙලා වෙනතු පස්සේ කරන්න හේතුව අප්ඩේට් එක යනකොට කම්පියුටර් එක සමහරවිට රීස්ටාර්ට් වෙන්න පුළුවන්, ඉන්ටර්නෙට් ස්ලෝ වෙන්න පුළුවන් යන වෙලාවෙදී. ඒ හින්දා ඔයාගේ ජෙනුයින් ඔපරේටින් සිස්ටම් එකක්ද පාවිච්චි කරන්නේ? ඒ කිව්වේ සර්. ඒ කියන්නේ පේ කරලා ගත්ත මෙහෙයුම් පද්ධතියක්ද, ගෙවලා ගත්ත මෙහෙයුම් පද්ධතියක්ද, එහෙම නැත්නම් නොමිලේ ගත්ත එකක්ද? ඒක නම් දන්නේ නැහැ සර්. මම දන්නේ නැහැ නේද? මොකද සමහර ඒවා තියෙනවා අර නොමිලේ. හැබැයි මෙහෙම ඒක ඉතින් වංචනික භාවිතයක්. නොමිලේ වංචනිකව භාවිතා කරන එකක අප්ඩේට් එකක් දැම්මම ඒකේ වංචනික භාවය අහු වෙන ඒවත් තියෙනවා. හරි. හැබැයි ඔයා ගෙවලා ගත්ත එකක් නම් ඒක අප්ඩේට් කරන එක වඩා හොඳයි. හා සර්. හරි. නොකර කියලා ලොකු ප්‍රශ්නකුත් නැහැ. හැබැයි කරන එක තමයි වඩාත්ම හොඳ. සර් මගේ කියනවානේ හිටපුවා මේ ඇක්ටිවේට් වින්ඩෝස් කියලා නොටිෆිකේෂන් එක. ඔය ඇක්ටිවේට් වින්ඩෝස් කියලා ඉන්නේ පුතේ. ඔයා ඒකේ මේ ලියා දැන් හැම වෙලේම අපි නුදුකාංගයක් භාවිත කරනකොට ඒක අදාළ අපිට ලබා දෙන සමාගමේ ඔ ලියාපදිංචි කරන්න ඕන. ඒ ලියාපදිංචි කරලා නැත්නම් තමයි එහෙම වෙන්නේ. සාමාන්‍යයෙන් ලියාපදිංචි කරන්න නම් ඔයාලා ඒ ලියාපදිංචි යතුරක් මිලදී ගන්න ඕන, රෙජිස්ට්‍රේෂන් කී එකක්. ඒක තමයි හරි ක්‍රමේ. හරිම ක්‍රමේ ලියාපදිංචි යතුරට යම් ගාස්තුවක් අය කරනවා. සාමාන්‍යයෙන් කල් 10,000ක් වගේ මුදලක් ගන්න ලියාපදිංචි කරන්න. ලියාපදිංචි යතුරක් Microsoft ආයතනයේ නිකුත් කරන්න. ඉතින් ඒ හින්දා තමයි ඒ ඇක්ටිවේට් කරන්න කියලා එන්නේ නිතරම. හේතුව ලියාපදිංචි කරලා නැතිකොට ලියාපදිංචි කරන්න ගාස්තුවක් ගෙවන්න ඕන. නොගෙවා ඉන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හැබැයි නිවැරදි ක්‍රමයේ ගෙවලා පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් එහෙම ෆීස් වලත් ඔය නොටිෆිකේෂන් එකක් එනවා නේද සර්? මොකද්ද ෆීස් වලත්? ඔව් එනවා. ඒකෙත් එනවා. ඉතින් මෙහෙමයි සමහර software තියෙනවා. දැන් මේ මෙහෙම දැන් zoom බලන්න. zoom විනාඩි 40න් ඉවර වෙන්නේ හේතුව මේ නොමිලේ දෙන version එකේදී විනාඩි 40ක් විතරයි පුළුවන් අපිට meeting එකක් කරන්න. ඊට පස්සේ ආයෙ පටන් ගන්න ඕන මුලින්ද. හැබැයි zoom මිලදී ගත්තොත් ඒකට ගාස්තුවක් ගෙවන්න ඕන. සාමාන්‍යයෙන් ටිකක් ලොකු ගාස්තුවක් ගෙවන්න ඕන. මිලදී ගත්තොත් එහෙම විනාඩි 40න් 40ට cancel වෙන්නේ නැහැ. හරි. සාමාන්‍ය ලක්ෂ දෙකක් විතර ගාස්තුවක් ගෙවන්න ඕන මිලදී ගන්න ඕන. පැය දෙකකට? හ්ම්? පැය දෙකකට? නෑ, ඒක දිගටම පාවිච්චි කරන්න අවුරුද්දකට ලක්ෂ දෙකක් වගේ ගාණක් ගෙවන්න. වැඩි නේ සර්. ඉතින් විනාඩි 40න් අපිට වැඩේ කරන්න පුළුවන් නේ පුතේ. ඉතින් ඒක දෙපාරකට කරන එකට ලොකු ප්‍රශ්නයක් නෑ නේ. එහෙනම් ඒකේ බොරුවට වේදම් කරන එක තේරුමක් නැති හින්දා තමයි එහෙම ගන්නේ නැත්තේ. දැන් සමහර කම්පැනිස් තියෙනවා Zoom වලින් විතරක්ම දිගටම වැඩ කරන, වීඩියෝ කන්ෆරන්සින්ම කරන. ඉතින් එතකොට ඒගොල්ලන්ට වැදගත් වෙනවා ගෙවලා ගන්න එක. දැන් Photoshop වගේ එකක් ලක්ෂයක් ලක්ෂයක හමාරක් විතර වෙනවා. යතුරු පාවිච්චි කරන්නේ ලියාපදිංචි යතුරු වගේ මෘදුකාංග කියන්නේ මිල වැඩි. ඒකෙන්දම තමයි මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියා ගොඩක් තියෙන්නේ වගේ මේ රැකියා වලට යන කට්ටිය සාමාන්‍යයෙන් අවුරුදු 3ක් වගේ ඇතුළත කාලයකදී ලක්ෂයකට වැඩි මුදලක් මූලිකව ගෙවීමක් කරනවා. පටන් ගලින් තිබුණ අවුරුදු 3ක් විතර වැඩ කරද්දී හේතුව ඒ ශේෂ්ත්‍රය ටිකක් අර මුදල් ඉපෙයීම පැත්තෙන් ගත්තම ඉදිරියෙන්ම තියෙන ශේෂ්ත්‍රය. දැන් ඔයාලා දන්නවනේ ලෝකේ ඉන්න පළමුවන ධනවතුන් 10 දෙනාගෙන් 4 දෙනෙක් 5 දෙනෙක්ම වගේ මේ මෘදුකාංග ශේෂ්ත්‍රයට සම්බන්ධයි. මුල්ම ධනවතුන් 10 දෙනා. හරි. ලියලි වරද තාම ලියනවා. වලයිස ඉවරයි. මම මේ අතිරේක කනරුන් ටිකක් කිව්වාලා ලියනකම්. හරි, ඊළඟට තව එකක් දීලා තියෙනවා. මේ පැත්තේ තියෙන මේක නම් හැමෝගෙම කීබෝඩ්ස් වල නැති වෙති. දැන් මගේ කීබෝඩ් එකේ නම් නැහැ ලැප් එකේ. සමහරුන්ගේ මේක තියෙනවා. හැබැයි සමහර අයගේ කීබෝඩ්ස් වල නැහැ. ඒක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔයගොල්ලන්ගේ පොඩි කීබෝඩ් වල නැහැ. පොඩි කීබෝඩ් වල නැහැ. හරි. ඉතින් මේක තියෙනවා නම් මේකෙන් තව වැඩ මේකෙන් මේ ඊතලවල වැඩේම කරන්නත් පුළුවන්. මේ නම් ලොක් ඔෆ් කරාම ඒක වැඩ කරන්නේ ඊතල වගේ. ඒ වගේම නම් ලොක් ඔන් කරාම මේක වැඩ කරන්නේ ඉලක්කම් වගේ. ඉලක්කම් සහ ගණන් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. නම් ලොක් ඔෆ් කරාම ඊතල විදියට වැඩ කරනවා.
ඊට අමතරව ALT අතුරත් එක්ක මම කියලා දීලා තියෙනවා විශේෂ සංකේත ඔයගොල්ලන්ට විශේෂ සංකේත දැන් ඔබ කියලා දුන්නම මතකද ඔයගොල්ලෝ මේ chat එකේ type කරා එක එක විශේෂ සංකේත මූණු මේ වගේ ඒවා හරි ඒ වගේ විශේෂ සංකේත පාවිච්චි කරන්න හරි ඒකට පුළුවන් ඔය තියෙන්නේ දෝල්නේ මතකයි නේද ALT key එකත් එක්ක මේ පැත්තේ යතුරු තියෙනවා නේද ඒක පාවිච්චි කරන්න හරි සංඛ්‍යා යතුරු සංඛ්‍යා යතුරු සංඛ්‍යා යතුරු ඔගොල්ලෝ පුතේ මේක ඩිස්කනෙක්ට් වුණාට පස්සේ ආයෙ කනෙක්ට් වෙන්න. හරි සමහරු දන්නේ නැහැ දෙවනි පාර ආයෙ කනෙක්ට් වෙන්න ඕන කියලා. ඒගොල්ලෝ හිතනවා පන්ති ඉවරයි කියලා. එහෙම නැහැ. ආයෙ කනෙක්ට් වෙන්න. සංඛ්‍යා යතුරු. මෙම යතුරු. දිගින් වැඩි යතුරු පුවරු වල ඇත. එමගින් ඉලක්කම් සහ ගණිතමය සංකේත ඇතුළත් කිරීමට අමතර ඩිලීට් සහ එන්ටර් යතුරු අමතර ඩිලීට් සහ එන්ටර් යතුරු මෙන්න නම් ලොක් නොයෙද් නම් ලොක් යෙදු විට ඊතල යතුරු ලෙස දිශාගත කිරීමට භාවිතා කළ හැකි